භාවනාවක් නෙනවා කියලා හිරිදකින්වත් හිතන්න එපා අම්මේ තාත්තේ රාවණ මේ කාලේ නම් බිහිවෙන්නේ. හරි ආවොත් මෙන්න මේ දේ වෙයි. මේ ලයිට් තහනම් වෙයි. මේ රටේ රෑ වැඩ නැති වෙයි. ටීවී කියනවා තහනම් වෙයි. ලොකු තට්ටු මංගලා තහනම් වෙයි. ලොකු උත්සව තහනම් වෙයි. පොඩ්ඩක් මම මේ කියන්නේ. පිට රටින් කියන හැම දෙයක්ම තහනම් වෙයි. එතකොට උඹලා මොකද කියන්නේ? අයි මිනිතු කැමති ටීවී බලන්න ටීවී බාන දෙන්න. එතකොට උඹලා කැමතිද බා? යානුට කැමති වෙනවද? පිටු දබන්. දැන් ආවොත් එහෙම රාවණා කැමති නැහැ එක දෙයකට මේ රටේ මිනිතුන්ට දුක් විඳින්න වෙනවා. බයි බීරාන්ත ඒකයි. දුක් විඳින්න වෙනම කතාවක්. ඒකට නෙමෙයි වැඩිපුරම බයි නෙමෙයි ජීවත් වෙන්නේ. පුතා මේකයි රාවණා කියන්නේ දැඩි වෙලා තමයි එතනට යන්නේ. ආයේ උට දරුවන්ගේවත් ජරින්ගත වැඩක් නැහැ. ඊට පස්සේ ඌ ඉන්නේ ඌගේ මනසේ පමණයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මානව ශක්තිය අවශ්‍ය නැහැ අම්මේ තාත්තේ. හමුදාවක් ඉන්න හමුදාවට අඬ දෙනවා. දෙදි උත්සන් වෙන උඹ මොනා කරන්න දෙන්නේ නැහැ හැමුණු. උඹලා හිතන්නේ නලවන්නද? නෑ අම්මේ තාත්තේ එලි පිට දෙන්න යන මරපියව් කියලා. රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතියේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මේ කාල ඉපදිලා මැරෙන කාලකන්ණි අපතේ ටිකක් මැරෙනවා කියලා මොනවත් පන්නේද බං? ඉපදෙන මැරෙන මිනිසු ටිකක් මැරුවා කියලා පවක් වෙනවද බං? පිතුද බං? පවක් වෙන්නේ නෑ. අරමුණ තමයි එතන වැදගත් වෙන්නේ. හිතපියව් කියන්නේ ඒ රට වැදිය කොමනයි. ඉන්නේ අවුට වැඩක් නෑ. එතකොට මොකක් වෙයිද? උඹලට මට බයි බීරාන් දෙන්නේ නෙමෙද බං ජීවත් වෙන්න දෙන්නේ? ඔන්න උතන්ට ඕක කැමති නෑ. ඈ අන්න ඒකට රාවණ කැපති නෑ. නැතුව වෙන දෙයක් නෙමෙයි අම්මේ තාත්තේ මනසාවදි කරොත්. තොපින දුක් විඳින්න වෙනවමයි. තොපි අවබෝධය තුලින් යන්න ගත්තොත් යම් කාලෙක එකයි මං කියන්නේ. තොපි කොච්චර දෙල්ලන් දැම්මත් තව බොහොම කෙටි කාලයක් තුල අම්මේ තාත්තේ තොපේ ඔය ඔළුව වෙනස් වෙනවමයි නියතයි. තොපි හිතන්න පටන් ගන්නවා. තොපි ලෙඩ වෙනවා. තොපි හිතන්න පටන් ගන්නවා අම්මේ තාත්තේ. මේ දේ තමයි මේක උනේ කියා තොපිට ඔළුවට දකින්න ගන්නවා තොපි. ඒ කාලවක වණු එන්නේ ඉඳලා තොපිට පුළුවන් නම් බේරියව් කියලා තමයි මේ කියන්නේ. ඒ නියතයි ඉතරහට එනවා අම්මේ තාත්තේ. තොපේ දරුව ලෙඩ වෙනවා මුළු රටම ලෙඩ වෙනවා. එතකොට තොපි හිතන්න පටන් ගන්නවා මේ අපිට විනාදුනේ මේක තමයි කියා තොපි දකින්න පටන් ගන්නවා. ඒ තාත්තේ එනකන් ඉන්න එපා. පුළුවන් නම් තොපි අවදි වේව් අම්මේ තාත්තේ. අවදි වෙලා තොපේ ජීවිත හොඳට අරන් පලයල්ලා. දැකපියව් ගමන. දැකලා පලයල්ලා. නිකන් යන්න එපා. මම දකින්න දේ මම කියන්නේ අම්මේ තාත්තේ. තව ඉදිරියේදී මේ රට අම්මේ තාත්තේ ගොඩාක් වෙනස් වෙනවා. හැබැයි ඒ අතර උඹලට දුක් විඳින්න නම් වෙනවා මයි. ඒ තුලින් තමයි මේ රට වෙනස් වෙලා යන්නේ. අන්න අර අවුරුදු 100 වෙනකොට අම්මේ තාත්තේ මේ රටේ මිනිස්සු ටිකක් අවබෝධයක් තියෙන තත්ත්වයට පත් වෙනවා. තව අවුරුදු 100ක් යද්දී අම්මේ තාත්තේ මේ මව්පොළ එතනට හැදෙනවා. දැන් උඹලා බලපල්ලා කාලයක ඉඳන් මේ රටේ ආතභූත නැති විදියක් යනවා පේන්නේ නැද්ද? පේන්නේ නැහැ අම්මේ තාත්තේ. හරියට බැලුවොත් ඔවා පෙනේ. බලපියව් රටේ රජාගේ පටන් මුළු සියලුම අයගේ දේවල් උඹලට විනිවිද පේන්නේ මේ විශ්ව පුදුමාකාරයි අම්මේ තාත්තේ. උඹලට දෙනවා උඹලා ගන්න දන්නේ නැහැ. නමුත් තොපි නොගත්තට ඊගාව ආයතන ඔක ගන්න වෙනවා. තාවටි අයිතරට යන්න යන අවුරුදු 50ක් වෙද්දී මේ රට ටිකක් මේ තාත්තට වඩා වෙනස් වෙනවා. 100ක් වෙනකොට මේ නන්නත්තර වෙලා මේ රටේ මිනිස්සු ලෙඩ වැඩි වෙනවා තාවිතරට. ඒ වෙලාව මිනිස්සු හිතන්න පටන් ගන්න කාලේ එනවා අම්මේ තාත්තා බොහොම කාල ඉතරාදී. මිනිස්සු හිතන්න පටන් ගන්න කාලේදී මිනිසුන්ට අන්න වැටෙනවා. මේ විශ්වයේ තියෙන අම්මේ තාත්තේ හිතන්න පටන් ගන්න ඕන පුජ්‍යලෙකුට ඒක වදිනවා. මේ විශ්වේව තියෙනවා. මට ඒක කියන්න බෑ එකින් එක. විශ්වය පුදුමාකාරයි. තොපිට දෙනවා මේ කාලවකවන්න. යම. ගණියව්. අවදි කරපියව ඔළුව. තොපි අවදි කළා තොපි ජීවිත වලට ඒක එකතු කර ගණියව්. තව අවුරුදු 50ක් වෙනකොට අම්මේ තාත්තේ මේ විදිය නෙමෙයි මේ රට. මේට වඩා මිනිස්සු ටිකක් හිතන්න පටන් ගන්න. ඒ කියන්නේ ලෙඩ රෝග හැදෙන්න එපා බං දුක්ඛිත ජීවිත වැඩි වෙන්න එපා මිනිස්සු හිතන්න පටන් ගන්න නේ. මේ යන විදියට කියලා මිනිස්සු හිතන්න පටන් ගන්නවද? නෑ. ඉතින් මේ යන විදියදී පේනවා අම්මේ තාත්තේ ලෙඩ රෝග බර උරුමයි මේ අපේ මව් පොළොවට. මිනිස්සුන්ට සිලිකා දියවැඩියා වසංගතයක් වගේ හැම ගමක ගත්තොත් දියවැඩියා රෝගින් භාගයට භාගයක් එනවා. ඔන්න ඔය වගේ නිර්මාණයක් එනවා. එතකොට මිනිස්සු හිතන්න පටන් ගන්නවා. අන්න ඒ අවුරුදු 100 කට විතර 150 කට විතර අර බලාපොරොත්තු වෙන මිනිහයි. ඒ වෙනකොට මේ වෙන්න ඕන කොහොම මිනිස්සු හිතන්න පටන් ගන්න දැක්මක් ඇවිල්ලා ඔක්කොම හැදිලා තියෙයි. ඔයිට මං කියන්නේ නෑ නොපෙනෙන දෙයක් ගැන මට කියලා වැඩක් නෑ. වෙන දෙයක් මේකම. තොපි කවුරුත් හිතුවද මෛත්‍රීපාල රජ වෙයි කියලා. නෑ නේද? ඈ අන්න ඒක විතරක් තේරුම් ගනියව්. එහෙනම් අම්මේ තාත්තේ ඈ මේ රටේ තව අවුරුදු 100යි 150යි මගේ ගැරන්ටිය. ඔබ පොතක ලියපල්ලා උඹලා දරුවන්ගේ දරුවන්ට වගේ නම් ඕක බලන්න පුළුවන් වෙයි. මේ රට හැදෙනවා අම්මේ තාත්තේ මිනිස්සු ලෝකේ සියලු රටවල් අභිබවා මෙන්න මේ මව් පොළොව එනවා අම්මේ තාත්තේ. ඔය සුද්දංගේ න්‍යාස්තික අපි නෙමෙයි මොනවත් පදිර වෙනවා.
ඒක මම බයෙන්නතුව දන්නවා. ඒකයි මම තොපිට කියන්නේ. තොපි දැම්ම තියා ජීවිතය දාගෙන ඵලයා ඉස්සර අරුදුරු විපත භයානකයි. මොකද මේ රට තව අවුරුදු 100කින් 150කින් ආපහු කරකෙන්ද මිනිසුන්ට හිතන්න පටන් ගන්න කාලේ දෙනවා. තව පොඩ්ඩක් ඉතරාවට දැන්ට මේක වෙලා තියෙනවා. උඹලට මේකෙන් අල්ලන්න බෑ. තව ඉස්සරහදී මේක උඹලට ඕන තරම් හිතන්න බලන්න. දුක්ඛිත ජීවිතේ නිරන්තරයෙන් උඹලගේ දුක් පීඩා උඹලට නිරන්තරයෙන් එනවා. ඒ හින්දා පුළුවන් නම් ගැලවෙන්න මාර්ගය මේ උඹලට කියන්නේ. විශ්වය පුදුමාකාරයි. මම ඔය ටික කතා කරන්නේ.